ඒ සැරේ දැන් තමුන්නාස්ස දන්නවා අද මධ්‍යම රාත්‍රී 12ට වෙනකොට මේ ප්‍රචාරක වැඩ කටයුතු ඔක්කොම අවසන්. 21 වෙනිදා උදේ ඉඳලා මේ රටේ අනාගතය තීන්දුව කරන දවස එළඹෙනවා. දැන් මේ වෙනකොට තමුන්නාස්සලා දැක්කා දැන් අද අපි මෙතන ඉතා සාර්ථක රැලියක් රෝහිත ඇමැතුමා සංවිධානය කරනකොට ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාරගේ රැලිය තියෙන්නේ පකිස්තාන් ග්‍රවුන්ඩ් එකේ. තේරෙනවනේ මේක මෙන්න මේ කෑල්ල දැම්මනම් පකිස්තාන් ග්‍රවුන්ඩ් එක ෆුල්. එතකොට ඇයි ඒ රැල්ලට වෙලා තියෙන්නේ? මේ තමුන්නාස්සලාට දැක්ක අනුර කුමාරම කියනවා පහුගිය දවස්වල එයාපු සම්මුඛ සාකච්ඡාවකදී එක්කෝ මට 50%කට වැඩිය හම්බ වෙනවා, එහෙම නැත්නම් මට හම්බෙන්නේ 10%යි. ඒක හරි. මැද 130 ගණන් මට හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද මේක බබල් එකක්. මේක ඇතුලේ හුලං. එළියම අවල පෙන්නන්නේ. එයා කියනවා 50%යි කියලා. එයා කියන්නේ මොකද? මේ දකින්නත්තේ. හැබැයි ඇත්තම දේ සමහර වෙලාවට 10%ට අඩුයි. මම මුලින් ඉඳලම කිව්වෝක 10%ට අඩුයි. මේක තියෙන්නේ සමාජ මාධ්‍ය, ප්‍රචාරක මාධ්‍ය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අද මතක තියාගෙන ලංකාවේ තියෙන ධනපතිම පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ. ධනපතිම පක්ෂය. පාටි ඔෆිස් එකක් දාන්න මං දන්න තැනක වියදම් කරලා තිබුණා 225,000 දීලා තිබුණා මේ මනුස්සයාට පක්ෂ කාර්යාලය දාන්න. අපිට පුළුවන් ද එහෙම? අපි හැකියාවක් තියෙනවද? මෙන්න මේ විදියට. දැන් තමුන්නාසලා දන්නවා මේ ඔක්කොම මේ රට බංකොලොත් වුණා. මේ රටේ ඉස්සෙල්ලා ආණ්ඩුවල මතක තියාගන්න නොයෙකුත් උච්චාවරණ තිබුණා. පහළ බැස්සා, ආපහු උඩ ගියා, ආර්ථිකය ආපහු පහළ වැටුණා. ඒ කාලේ ඒක ඔරොත්තු දුන්නා. ඒ ආර්ථික අර්බුදයක් එනවා, ඒකෙන් පොඩ්ඩක් ගැලවෙනවා, ආපහු සමහර වෙලාවට එනවා. මේ රැලි ඔක්කොම ඔරොත්තු දුන්නා. ඒක හින්දා අපිට ඕන දේශපාලන තීන්දුවක් ගැනීමේ හැකියාව තිබුණා. අපිට ට්‍රයි එකක් දෙන්න පුළුවන්කම තිබුණා. අපි මේකේ වෙනසක් බලාපොරොත්තු වෙන්න තිබුණා. නමුත් මතක තියාගන්න මේ සැරේ 2022 මේ රටේ ආර්ථිකය බංකොලොත් වුණා. බංකොලොත් වුණේ මොකක්ද? අපේ රටේ මුළු මහත් වත්කම ගණන් කරන්නේ ඩොලර් වලිනුයි රුපියල් වල, ඩොලර් වලිනුයි රත්තරන් වලිනුයි. ඩොලර් බැස්සල ඩොලර් මිලියන 20ට ඩොලර් මිලියන 20ක් තමයි අපේ සංචිතය. කියන්නේ අපේ වත්කම. රත්තරන් මොකක්වත් ඉතුරු වෙලා තියුන්නේ නැහැ. රුපියල් සත මුකුත් නැහැ. භාණ්ඩාගාරේ හිස්. ඇයි? ආර්ථික වර්ධනය ඍණ 12.4යි. ඒ කියන්නේ ආර්ථිකය කඩාගෙන වැඩෙනවා 12.4ක වේගයකින්. මෙන්න මෙහෙම එකක් රනිල් වික්‍රමසිංහ බාරගත්තේ දා. අදේ ඩොලර් මිලියන 20 මේක අරගෙන එයා එදා දියුරුන් දීලා බලන්න YouTube එකට ගිහිල්ලා එයා එළියට ඇවිල්ලා කිව්වේ මොකක්ද? මාධ්‍ය වේදින් ඇහුවා තමුන්නාන්සර මේක ගොඩ දාසා කියද? ඔව් මම ගොඩ දානවා. හැබැයි මේ රටේ ජනතාව ඉවසීමෙන් ඉන්න. ඉස්සරහට දුෂ්කර කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදයේ ඉවසීමෙන් ඉන්න මම මේක ගොඩ දානවා. ඒක තමයි අද 2024 සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මොකද වුනේ? මෙන්න මෙතර හම්බුනේ. ඒක හරියට gedara බංකොලොත් ඉතුරුලා තියෙන රුපියල් 20යි කන්න බොන්න ඔක්කොටම. මේ රුපියල් 20න් gedara ගෙනියන්න ඕනේ. මෙහෙම තත්ත්වයක් ඇති වුනේ. මේ තත්ත්වයට මූණ දීලා දැන් සමහරු කියනවා මේ කාලේ ණය ගෙව්වේ නැහැ. ණය ගෙවන්න උනහම තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. සහෝදර ණය ගෙව්වා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ගත්ත හැම ණයක්ම ගෙවන්න ඕනේ. රටක් බංකොලොත් තුනක් ගෙවන්න ඕනේ. 2022 23 24 ඔක්කොම ගෙව්වා. තමුන්නාසලගේ ආනායන නැවත්තලා තියුනේ. ආනායන කරන්න එල්සි එකක් අරින්න බැරුව හිටියේ. ඒ රටේ දැන් අද සියලුම ආනායන විවෘත කළා. කන්න දේවල්, අඳින්න දේවල්, මේ කාන්තාවන්ගේ රූපලාවන්‍ය දේවල් මේ ඔක්කොම එනවා ලංකාවට. දැන් එකයි තවම තියෙන්නේ, ඒ රථවාහන. ජනවාරි පළවෙනිදාට රථවාහනත් එනවා. එතකොට රථවාහනත් මිල අඩු වෙනවා. එතකොට එහෙම ඔක්කොම වියදම් කරලා ආනායනේ විවෘත කළා. ණයත් ගෙවලා අද කීයක් තියෙනවද? එතුමා එක්ක අහු කළා. අද තියෙනවා ඩොලර් මිලියන 6500ක් සවුදොන්. 20ක් තිබුණ තැන අද 6500ක් තිබෙනවා. තේරුණාද? එතකොට සමුන්නාසර දන්නවා 300 ගුණයකින් වර්ධනය කළා තියෙනවා. එදා ඍණ 12.4ට තිබුණ
ආර්ථික වර්ධන වේගය අද කීයද? අද ධන 3.1යි. ඒ කියන්නේ 15 මාර්කකින් විතර මේ ආර්ථිකය වර්ධන වෙලා තියෙනවා. ඒක ලෝකයේ ඉහළම ආර්ථික වර්ධනයක්. 15යි කියන්නේ. එහෙම රටක ආර්ථිකයක් වර්ධනය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තත්ත්වයක්. එතකොට අද මේකෙන් ගොඩ ගියා. නමුත් එදා මේක බාරගන්නේ කියපු කට්ටිය එකෙනෙක්වත් ආවේ නැහැ. අපේ විපක්ෂ නායකතුමා එයාට හර්ෂසිල්ල කිව්වේ අත ගහන්න එපා නායකතුමා. අත ගහන්න එපා එමයි කිව්වේ පාර්ලිමේන්තු කණ්ඩායමේ. ඊට පස්සේ දුන්න අනුර කුමාර දිසානායකට. එයා ගත්තෙත් නැහැ. ඊට පස්සේ පෙරටු ගාමින්ට දුන්නා. කුමාර ගුණරත්නට. එයා බාර ගත්තෙත් නැහැ. ඊට පස්සේ සරත් පොන්සේකට දුන්නා. මිනිහා බාර ගත්තෙත් නැහැ. කොච්චර ජනාධිපතිකම බංගලොත් උනාද කියලා පෙරටු ගාමින්ටත් යව්වා පණිවිඩයක්. පායි අංගල ආනන්ද හාමුදුරුවෝ අතේ. එහෙම බංගලොත් උන ජනාධිපතිකම අද ඉල්ලන්න අනුර කුමාර ලෝකෙ වටෙත් යනවා. සජිත් රට වටෙත් යනවා. මේ ඔක්කොම ගිහිල්ලා ඡන්දෙ ඉල්ලනවා. කෝටි ගාණක් වියදම් කරනවා. මේ වගේ හක් ගහගෙන රැලි තියාගෙන කටවුට් ගහගෙන ලීෆ්ලට් ගහගෙන පෝස්ටර් ගහගෙන මොන කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරනවද? එතකොට අද මේ ජනාධිපති කමේ වටිනාකම කීයද? මේ සියලු අපේක්ෂකව වියදම් කරන සල්ලි ප්‍රමාණය ඒවා බිලියන 100 ගාණක්. එදා කැටිය තියලා දුන්න එපැයි කිව්වා. එකෙක් ගත්තේ නැහැ. එච්චර බංගලොත් එච්ච ජනාධිපතිකම අද ඩොලර් බිලියන ගාණකට අද වට්ටම් වෙලා තියෙනවා. එහෙමනම් සහෝදරනි මතක තියාගන්න. ඒ දියුණුව ලැබුණේ කොහමද? ඒ දියුණුව ලැබුණේ කාගෙන්ද? ඒ තමයි රනිල් වික්‍රමසිංහ ගෙනාපු ජයග්‍රහණය. ඒක නිසා තමයි අද ඔක්කොම ඉල්ලන්නේ. නමුත් මතක තියාගන්න. මේ සැරේ මේක වරද්ද ගත්තොත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න. ග්‍රීසියට මොකද වුනේ? ග්‍රීසිය අවුරුදු 13කට ඉස්සෙල්ලා මේ වගේ බංගලොත් උනා. බංගලොත් උනහා මොකද වුනේ? ඒත් ඉතින් රනිල් වික්‍රමසිංහ වගේ නායකෙක් IMF එක ග්‍රීසියට ගෙනල්ලා එයා IMF එකත් එක්ක සාකච්ඡා කරගෙන එයා මේ රට ගොඩ එන කිමි වැඩ පිළිවෙලට ගියා. හැබැයි ඒක දුෂ්කරයි. මුල් කාලේ බදු ගහනවා. ලයිට් බිල වැඩි වෙනවා. වතුර බිල වැඩි වෙනවා. ඉන්ධන වැඩි වෙනවා. කෑම බිල වැඩි වෙනවා. මේ අමාරු කාලපද්‍යය. ඒ රට සිටිය මේ වගේම විපක්ෂ නායක කෙනෙක්. ග්‍රීසියේ විපක්ෂ නායක කිව්වා මේක හරිය අසාධාරණයි. මම ආවොත් මේ සාහන දෙනවා. ඒ සාහන දෙනවා. අපේ එක්කෙනත් එහෙමනේ. තමුන්නාසලා ඕන එකක් ඉල්ලන්න දෙනවා එයා. ඕන එකක් ඉල්ලන්න දෙනවා. නත්තල් සීයා වගේ. ඒ නිසා මේ වගේම එයා කිව්වා. මාස 3න් අර අග්‍රාමාත්‍යවරයා පෙල්ලුවා. පෙරලයි විපක්ෂ නායකවරයාට බලය දුන්නා. එයාට දුන්න පුළුවන් උනා සාන නෑ. රට බංගලොත් වෙලා තියෙන්නේ. වෙනද දාන වෙනද කියන කතා වළංගු නෑ. එයා මාස 3න් එයාව දොට්ට දැම්මා මිනිස්සු. දැන් ආව 3 වෙනි එක්කෙනෙක්. අපේ අනුර කුමාර වගේ. එයා කිව්වා මේ දෙන්නට බැරි වුණාට මට පුළුවන්. මට අගමැතිකම දෙන්න මං කරනවා. එයාට බැරි වුණා. එයා කොච්චර කල් හිටියේද? මාස 4යි. 4 වෙනි එක්කෙනා ආවා. 4 වෙනි එක්කෙනා ආයෙත් ග්‍රීසිය ජනතාව හිමිදාන ජනතාවට එපා වෙලා. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම හෙම්බත් වෙලා. ඒ නිසා ඔළු ගෙඩි මාරු කළා. අග ආණ්ඩු මාරු කළා මේක හරියන්නේ නැහැ කියලා කිව්වා. ඒ නිසා හිටියා. දැන් තමුන්නාසලගේ අමාරුම කාලේ කීයද? 171ක් තමුන්නාසලගේ උද්දමනය. බඩුමිල වැඩිවීමේ වේගය. 271යි. දැන් තමුන්නාසලට අමාරු වුණේ 171කට බඩුමිල වැඩි කියලා. ග්‍රීසිය කීයක් ගියාද? 273 වෙනකන් ඒ මිනිස්සු දුක් වෙනදා. 273ක් උද්දමනය. බඩුමිල වැඩිවීම. ඒ විතරක් නෙවෙයි. ඒකේ රාජ්‍ය සේවකින්ගේ පඩි කැපුවා 118යි 121ක් අතර. මේ රටේ එක්කෙනෙක්වත් පඩියක් කැපුවද? සමෘද්ධියක් කැඩුවල් දිය වෙනට අස්වැසුමක් දුන්නා. මහබොර ශිෂ්‍යත්වයක් කැපුවද? වකුගඩු දීමනාව කැපුවද? වැඩිහිටි දීමනාව කැපුවද? මේ මොනවාක්වත් කරේ නැහැ. මේ අවුරුද්දේ මුලදී රාජ්‍ය සේවකයේ පඩි 10,000කින් වැඩි කරා. මේක ආශ්චර්යයක් සහෝදරනි. අවුරුදු එකහමාරක් යනකොට මේ රට ගොඩගත්තා. ලෝකෙ කිසිම රටක් බංගලොත් වෙච්ච එකක් කවදාකවත් අවුරුදු එකහමාරකින් ගොඩ ඇවිල්ලා නැහැ. අපිට ඉස්සරහ ලැබෙනනේ බංගලොත් උනේ තාම් බංගලොත්. අපිට ඉස්සරහ ආජන්ටිනාව බංගලොත් උනේ තාම් බංගලොත්. අපිට ඉස්සරහ වෙනසියුලාව බංගලොත් උනේ තාම බංගලොත්. ඒ නිසා තමුන්නාසල මතක තියාගෙන වරද්ද ගන්න එපා. මේක වරද්ද ගත්තොත් අපේ මුළු රටම ඉවරයි, තමුන්නාසල ඉවරයි. ඒ නිසා 21 වෙනිදාට තියෙන්නේ තමුන්නාසලට මැතිවරණයක් නෙවෙයි යුද්ධයක්. පසුගිය යුද්ධයේදී අපි එක්කව් වෙලා
මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරලා අපේ රට බේරගත්තා රට කැඩීමෙන් ප්‍රභාකරන්ට එරෙහිව. ඒ වගේම යුද්ධයක් අද තියෙන්නේ. ඒ යුද්ධය හැට පේනවා. රෑට ටීවී එකේ පේනවා. මේක පේන්නේ දත්ත සංඛ්‍යාලය වලින් විතරයි. මේක අදෘශ්‍යමාන යුද්ධයක්. එදා කෆීල් ගහලා මල්ටි බැරල් ගහලා ඒක බේරගත්තේ. මේ සැරේ මේක බේරවන්න වෙන්නේ ඩොලර් රත්තරන් සහ රුපියල් වලින් ගහලා. ඒ නිසා මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු හමුදාව මේ වැඩපිළිවෙල ගෙනියනවා. මේක බාධා කරොත් තමුන්නාසල තමයි අපි දෙවන ග්‍රීසිය වෙනවා. මේක බංකොලොත් කම යයි තව අවුරුදු 15ක් අපි විතරන්නේ අපේ දරුවන්ටත්. එනිසා 21 වෙනිදාට තමුන්නාසලට ඡන්ද දෙන්න තියෙන්නේ. කාටවත් නෙවෙයි රනිල්ටවත් නෙවෙයි තමන්ට. තමන් ගැන හිතලා තමන්ගේ දරුවා ගැන හිතලා මේ රටේ අනාගතය ගැන හිතලා ඡන්ද ගහන්න. ඒ ගෑස් සිලින්ඩරේට. ඒ ඡන්ද ගැහුවාම ඒක රනිල්ට වදී. අන්න එතකොට අවුරුදු 5කට රනිල් ජයග්‍රහණය කරනවා. ඒ අවුරුදු 5 මතක තියාගන්න. අපි රනිල් එක එක්කහුව වෙලා මේ රට නූතන දියුණු ආණ්ඩුවක් රාජ්‍යයක් බවට මේ රට පත් කරනවා. මේ රටේ තරුණයින්ට අපේක්ෂා උපදවන රජයක් අපි බිහි කරනවා. අන්න ඒ සඳහා තමුන්නාසලා එකතු වෙන්නේ කියලා කියමින් තමුන්නාසලාට ජයෙන් ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.